මේ පුතාලගේ දුවලගේ සමහරව මුලින්ම මාට් වෙන්නේ අම්මට. ඊට පස්සේ තමයි අම්මා ප්ලෑන් කරනවා මම මේක ගිහිල්ලා තාත්තට කියනවාද. මුලින්ම අර ඉස්කෝලේට දැන් big match එකකට හරි sport meet එකකට හරි මොකක් හරි කරන්න වැඩිපුර සල්ලි ඉල්ල ගන්න යන්නේ මුලින්ම අම්මව තමයි ෂේප් කරගන්නේ. එහෙමද සුසන්ත අම්මේ? මෙයාද මෙයා මට මෙයා කොහමද මෙයා ඉතුරු කරලා තියෙන හුස්ම ගන්නවත් බෑ මට නොදැනෙන්න. ඒ මොකද තාත්තා ගොඩක් කලාවට නැව්වලනේ වැඩ කරන් යා ගෙදරින් පිටනේ හිටියේ. ඉතින් මගේ වැඩේ වෙන වැඩකුත් නැහැනේ මට. ඉතින් මෙහෙම කරලා මෙයාගේ දිහා බලාගෙන ඉන්න එක තමයි. ඉතින් පොඩ්ඩක් මට මෙයාගේ S2 අරීම වෙනකොට මම මෙහෙම බලනකොට එයාම කියලා ඉවරයි කරපු දේ මොකද කියලා. හොර වැඩිය ඔක්කොම. ඕ. ඒකත් එහෙමයි මෙයා කරන දේ මට හීනෙන් පේනවනේ. ආ. ඕ. ඒ ඉමෝෂනල් බ්ලැක්මේල් එකනේ. ඇත්තටම තිසුට හිනාවේ කට්ටිය. මේ පොඩි මොනාහරි දැන් මම දෙයක් දැනගත්තොත් මෙයා නිකන් මොකක් හරි අප්සෙට් දෙයක් මට මෙයා කිව්වේ නැති දෙයක් මම දැනගත්තොත් මම කියනවා මේ හොඳට කාලා බීලා ඔක්කොම මේ නිකන් මගේ තුරුල්ලට වෙලා ඉන්නලාට මම කියනවා මේනික මම මේ හීනියක් දැක්කනේ ඉතත්න්නේ මට පේරුණේ කියලා. ඒතර කියලා ඉවරයි. හීමකල මගේ දියාපල මෙයා හිතන්නේ ඇත්තටම මට මට මෙයා කරන හැමදේම හීනෙන් පේනවා කියලා තමයි මෙයා හිතාගෙන. ඇත්තටම ඇත්ත මේක. මෙයා සෑහෙන කාලයක් යනකම් ඒ කියන්නේ හිතන් හිටියා ඕලෙවල් ඉවර වෙනකම් හරි කරුවා මන්ට අඟලෙල කියන හීනෙන් දකි අනේ කියනවා එල්ලා මං මුකුත් කියන්නේ නැහැ යට කෑ ගහන්නේ නැහැ බනින්නේ නැහැ අඩුම තරමේ දැන් විභාගයකට මෙයා හරියට මහන්සි වෙනවා. මෙයා ගොඩාක්ම දක්ෂම නෙමෙයි ඉගෙනීමට. ඒ වුණාට මෙයා හරියට මහන්සි වෙනවා. ඊට පස්සේ විභාගයට ලියලාව දවසේ ඉඳලා මෙයා ඉන්නේ S2ම හිම කරගෙන දැන් ප්‍රතිඵල මොනවා වෙයිද කියලා. පුතේ ඔයා මහන්සි වුණානේ. ඔයාට දැන් 20ක් 25ක් ආවද ලකුණු මට ප්‍රශ්නයක් නෑ. ඒ ඔයාගේ ප්‍රමාණය. එහෙම අම්මට බොරු කරපු තැන් තියෙනවද? මේක නිකන් කිව්වොත් නිකන් අම්මා බණී කියලා එහෙම හිර කරගෙන හිටපු ඒවා තිබ්බද එහෙම අම්මගේ හිතරිදෙයි කියලා. ඒ කියන්නේ මෙහෙමයි අම්මත් දැන් තාත්තා නැහනේ ගෙදර අම්මයි මමයි විතර ඇත්තටම ඉති හැමදේම කතා කරේ අම්මත් එක්ක. ඒ කියන්නේ ගෙදර ඇවිල්ලා ටයියෙක් ගලවන තැන ඉඳලා දැන් ඒක මගේ මහත්තයාට සමහරට වදයක් වෙලා තියෙනවා. මොකද මං ඒ කියන්නේ අම්මා උගන්වලා තියෙන හැමදේම දවසේ දේවල් කතා කරන්න මම බැන්නත් කමක් රවන්නේ කිව්වට පස්සේදී හැබැයි මොන හරි වැරදි වැඩක ඒත් කියලා දානවා. මොකද ටයියෙක් ගලවන තැන ඉඳලා මම කරන්නේ දවසේ වෙච්ච දේවල් අම්මත් එක්ක කතා කරන එක. ඒ හැබැයි අම්ම කවදාවත් නරක සියලු දේ කවදාවත් කියලා නෑ. දැන් ඇති නවත්තන්න මං කියන්නේ ඒක අම්මා කෙනෙක්ගෙන් වෙන්න ඕන දෙයක් කියලා මං හිතනවා දරුවෙට. මොකද දරුව වෙන අය හොයන්නේ පොඩි කාලෙදී හරි ටිකක් ලොකු වෙද්දී හරි දේවල් කියන්න. gederin හරි අහුම්කන් දීම නැති වුණාම හරියට හැබැයි මේ